්‍රිතුර්ශය එක්දාාස්ෙකසිය පනස්තුනේ සිට ක්‍රිස්තුවර්ෂය එක්දාස් සෙකසිය අසු හයදක්වා කාලසීමාව තුළ මෙරට රජකම් කල මහා පරාක්‍රමබාහෝ රජතුමා. මහා පරාක්‍රමබාහු රජතුමාගේ ළමාකාලෙ අරාක්‍රම බාහු කුමරුගේ උත්පත්තිස්ථානය වශයෙන් සලකුණු ලබන්නේ දක්කින දේශේ කෑගලු දිස්ශ්‍රික්කය පෙහිටි වර්තමාන දැදිගම වශයෙන් හඳුනාගන්නා ලද පුංකගාමනම්මු ස්ථානයයි. හෝගේ පියා වූ මානාභරණ සියපාලන මධ්‍යස්ථානයේ ඒ පීටුවත් තිබුණේය. පියයාාමියගිය විට රැකවරණෙ සඳහා රුහුණේ සිරි වල්ලභ වෙත කැඳවාගෙනයනු ලැබූ රා්‍ර ාහ කුමරු වැඩි කලක්කන්නට මත්තෙන් දක්කින දේශයේ පාලකයාව කිසිරි මේග නම්මු ස්ුවකය සුළුපියාගේ රාජ සභාවට පැමිණියය කිත්සිරි මේගට පුතුන් නොසිටියෙන් තමාට පසුව දක්කින දේශයේ රජකම පවරුණුළු සඳහා පරාක්‍රම්බාහකුමරු තමගේ පුත්‍රයකුමෙන් හදා වඩාගන්නට යෙදදිනිේ ඉත්සිරි මේේගගේ පාලන මධ්‍යස්ථානය වූයේ සට්කනාතත්තලි නම් ස්ථානයයි. එය කෑගලො දිස්්‍රික්කේ බෙලිගලට නොදුරුව පිහිටි හත්තානාගොඩ වශයෙන් හඳුනාගෙන තිබේ. පරාක්‍රමබාහු කුමරුගේ ළමාවියගේ උුණේ හත්තානා ගොඩ පිහිටි කිත්සිරි මේකගේ වාසභාවනේය. රජකමට පුරුදුපුහුණු කරන ලබූ පරාක්‍රමබාහු කුමරුට, භාෂා ශාස්ත්‍ර ඉතිහාසය පුරාණ ආදී විෂේ පමණක් නොව ධනුශිල්ප ඇතුන් අසුන් හැසිරවීම යනාා දියෙන් සෑදුනු යුද්ධ පුහුණුවද ලබාදීමට ඕගේ සුළුපියාව වගබලා ගත්තේ. බාලවයසේ සිටම පරාක්‍රම්බාහ කුමරු තමාගේ අනාගත බලාපොරොත්තෝ පිළිබඳ අවබෝධයකින් යුක්තුව ක්‍රියා කළය රජරට යටත් කර දිවන එක්සේසත් කර එහි අගරජවීම ඔහුගේ අරමුණවිය. තරුණ පරා ක්‍රම්බාහුගේ හපන්කම් ස්මතු කරදක්වන වංශකතාවේ දැක්වෙන විස්තරවලින් බොහෝමයක් අතිශෝක්තියට බරය. එබැවින් ඒ පුවත් එපැරිදදෙන්ම පිළිගැනීම නුවනට හුරු නොවේ. මේ පුවත් අනුව වරක සහචරයන් පිරිසක් කැටව සුළුපියයාගේ අනුදැනමක්ත් නොමැතිව සට්කනාත අත්තලි එවත් හත්තානා ගොඩ පිහිටි මාලිගෙන් පිට වූ පරාක්‍රම්භාහ කොමරූ රජරටහා දක්කින දේශයේ දේශසීමාව සමීපයේ පිහිටි මුරපොලකට පිවිසියේ. ඒක් කඳවරභාරව සිටී කිත්සිරිමේකගේ සෙනවයා පරාක්‍රම්බාහු කොමරූ රජුගේ අවසර නොමැතිව පැමිණි බව වටහාගෙන ඌ හරවා ආපසුවයවීමට උත්සාහ කළය. රාජපාක්ෂිකව ක්‍රියා කළ නිලධරයා කෙරෙහි කිපුණනු පරාක්‍රම්බාාවු කොමරූ ඒත් සනවයාාව මරාදාමන ලෙස නියෝග කළෙන් ඔහුගේ සහචරයෝ ඒ අනපරිදිී සනවයා ඝාතනය කළහ. මේ ක්‍රියාව වංශකතාකරු පරාක්‍රබාහු කුමරුගේ එඩිතරකම මතුකර දැක්වීම සඳහා යුදාගත්තද ස්වකී රාජකාරීය දනු රාජපාක්ෂික නිලදරයෙකු එසේ අමු අමුුවේ මරාදැමීම. ඇැසුම් ලැබිය ැකි සිද්ියකැයි කිසිේදකිව නොහැකිිය. මෙකී සාපරාදී මිනිස්කාාතනය සිදුව දේශසීමමා මුරපල පිහිටාත්තිබූ, බදලත්තලී නම් ස්ථානය කුරුණෑගල දිස්ශ්‍රික්කේ පිහිටි වවාර්තමාන බතල ගොඩ වශයෙන් හඳුනාගෙන ඇත. මේ සිද්ධියෙන් හටගත් නොසන්සුන්තාවය කෙසේ හොස් සමනය කර ගැනීමට හැක්වීමනිසා. බලවදදේශපාලන අර්බෝධයක් මගහැරේගියයේ. ආරාක්‍රම බාහුගේ ගමන්මගයොමුූ වූයේ රජරටදිසිටය ස්වකී අනුගාමිකයන් කැටුවව බතල ගොඩින් නික්මගේ හෙතෙම හිරියාල පසුකර මැනික් දෙනට එවත් බුද්ධගාමට පැමිණියේය. එහිස රජරට පාලකයා වූ ගජබාහුයටතේ සේවෙක් කල එවක්කට කලාවැැව කලාවාපී ප්‍රදේශය භාරව සිටී නගරගිරිගෝකන්න නම් නිලදර්රයාට තම කඳවූරට පැමිණිණලෙස ආරාධනාවක් කැවිය. ඒේ අනුව සිය කඳවුරට පැමණි නිල්ල දරයා සුහදව පිළිගෙන තෑගිබෝග පිරිණමා ආපසු යවනු ලැබීය. මෙවැනි නොපනත් කටයුතු හේතු කොටගෙන රජරට දක්කින දේශයා අතර යුද්ධතත්වයක් උදාවිය හැකි බවටහා ගත් කිත්සිරිමේක රජු. පරාක්‍රම බාහු කුමරු ආපසු කැඳවාගනීමට සේන සමග මහින්දයන අධිකාරීන් දෙදෙන බලෑනිියක් සහිතව මැනිික් දෙනට ඇැවීිය. පරාක්‍රම ාහු අත්තඩංගුවට ගැනීමට මොහු අපහු සත්ූහ මාතලේ ලගගල නාළද ආදී ප්‍රදේශ පසුකරගෙන ගංගල උඩසියපත්තුවේ පිහිටි ජනපදනම් ස්ථානෙන් රජරටට ඇතුළවීමට පරාක්‍රබාහුखමරු සමත්වය. තම දේශසීම ප්‍රදේශයේ පරාක්‍රමබාහු සැරිසරණ බව ඇසු ගජබාහු රජූ තම රාජ සභාවට පැමණිനලෙස ඔ ඇරയුම් කළේயே. රුණ පරාක්‍රම් බාහ කුමරුහ සහද ලීලාාවෙන් පිළිගත් රජතුමා ඔහුට රාජකීය ගරුබොහුමන් ඩැක්වියය. හෙතෙම ගජබාහු රජුගේ ආගන්තුක සත්කාර භුක් තිවිඳිබින් පොළොන් නරුහේ කළලක් රැඩී සිටියය. ඒ කාලය තුළ ඔහු කළකීදේ තමාලත් ආගන්තුක සත්කාරයට පිටුපෑමක් වශයෙන් දිසේ. රජරට ගජබාහු රජ සතු දනදාන්නේ්‍ය ප්‍රමාණය යුද ශක්තිය. ාලන න්ත්‍රයාදී බෝහෝ දේ පිළිබඳ തොරතුරු චරපරුෂයන්ගේ මාර්ගෙන් රහසිගතව රැස්කර ගත්තය. රජුට පක්ෂපාත නිලධරියෝ කවුරුහොද ඕ කෙරෙහි අමනාාපෙන් පසුවෝ කවුරු හොදයානෝ දැනගැනීමට ප්‍රයත්න දැරීිය. රජුකෙරෙහි උරනෝුවන් තවතවත් ඕගෙන් ඇත් කිරීමට දොහු උත්සාහ කළේය මේ සියල්ල සපුරාගත් හෙතෙම කනුට සොහෝරයක වූ බද්ධවති කුමරිය. සිය මැනියන්ගේ අනුමැති ඇතිව රොහුණේ සිට කැඳවාග නෞ ගජබාහු රජුට ්‍යවාහ කරදුන්නේ මේ පියවරමගින් ගජබාහුරජුගේ හොඳ හිත දිනාගත්තද වැඩි කලක් කියයන්නට මත්තෙන් පරාක්‍රමබාහු කුමරුගේ නොපනොත්‍රියා කලාපය ඔහුට පසක්විය පොළොන්නරුවෙන් පිටවිය යුතු කාලේ එළඹී ඇතිබවදත් පරාක්‍රම්බාහ කුබරු ගජබාහුරජුට තමා නික්ම යන බව සුහදලේලාාවෙන් දැනුම්දී රාත්‍රී කාලයේම අගනුවරෙන් පිටවිය. දක්කින දේශයේ දේශසීමාව දක්වා පැමිණියද පරාක්‍රමබාහකුමරු තවදුරටත් එහි සැරිසැරමින් සිටියේය. කිත්සිරි මේග විසින් පෙරමඟට එවන ලද උසස් නිලදරයන් හා මහා සංඝයා ඔහු කැඳවාගෙනයාමට උත්සාහ කළද ඉන් පලක් නොවිය. අන්තිමේදී කිත්සිරි මේක රජුගේ අනුදැනුම ඇතිව රෝහණේ සිටර් ගැඳවනු ලැබු ඔහුගේ මැනිියන්න්නු රත්නාවලී බිසව මැදිහත්වීමෙන් පසු ඔහු දක්කින දේශයේ රාජ සභාවට පෙරලා පැමිණියය. එයට ටික කලකට පසු තම සුළුපයාා මියගියෙන් දක්කින දේශයේ ආධිපත්්‍යය පරාක්‍රමබාහ කුමරුට හිමිවිය.